අමගේ පරිසරගතන්තයට ගත්තා. මගේ අර පොඩිලියක් තියෙනවා කියලා දෙන්නකට ආවා. ඊපස්සේ දෙන්න මගේ දෙයක් ඇදෙන්න ගත්තා. හැම වෙලේම මම කාටද කියනකොට මගේ දෙන්න උඩට ඇදෙන මොකක්ද? ඒක තමයි භාවනා කරන එක තමයි ඔක්කොම නැවතුවා. ඒක ප්‍රවාදී මාස සමගයි මට. තමයි මගේ මේ ඒ ඔක්කොම සුවඳ ගන්න ගත්තම මම හිතන්නේ ඔබ තාක්කුවට කිව්වා ඒ ළමයි මොන හරි සෙන්ට් එකක් හදලා දාන්න කොහේවත් දෙයි හොයා ගන්න බැරි වුණා. ඊට පස්සේ පොඩි පුතා ඉන්නකෝ අම්මගේ ඇඟෙන් කො සුවඳ එන්නේ. හා. ඒකේ සුවඳ දවස් හතරක් විතර තිබුණා. සමහරක් වෙලාවට රෑට එන මංගාවින් ආයි එනවා වගේ නිකන් සුවඳ නිකන්. හා. දැනෙන් දැනට එනවා. ඊට පස්සේ මේ නගරෙත් එහෙම වුණා. ඒක නම් ඒ දවසින් නැති වෙලා ගියා. ඊට පස්සේ ආවේ නැහැ. හැබැයි මට තේරෙනවා භාවනා කරනකොට මට මේ මටින් ලොකුවට භාවනා කරන්න ගන්න එක ඇස ඒකට මේ මයිටිව මොකක් හරි වෙනවා මට තේරුණා. ඒකම ඔව් දැන් සමාජයේ බොහෝ වේලාවක් සිටින කොටත් සුවඳ එන්න පටන් ගන්නවා. දැන් ඉස්ලාම වෙන්නේ දාඩිය ගඳ ශරීරවල ගඳ තියනවා නේද මිනිස්සුන්ගේ. ඒ ගඳ ටික ටික අඩු වෙන්න පටන් ගන්නවා භාවනා කරනකොට. පැහැදිලිවම ශරීරයේ ගඳ නැති වෙනවා භාවනා කරනකොට. ඉතින් දැන් වාටලා තියෙන තවත් කෙනෙකුත් ත්‍යාස ගියාම මේ සුවඳ පුත්ෙන්ද පටන් ගන්නවා. ඉතින් ශරීරයෙන් යම් සුවඳ වේදවන්න පුළුවන් යෝග ක්‍රමක් තියෙනවා. ඒ යෝග ක්‍රම වලදී තමන් කැමති මලක් තෝරගෙන ඒ මල කරන ධ්‍යාන වදනකොට මේ අපි කියමු මේ පිච්චමල් කියලා පිච්චමල් සුවඳෙන්න පටන් ගන්නවා. රෝසමල් එහෙම එන්න පටන් ගන්නවා. ඒ අර යෝග භාවනා කියන සුවඳ ගන්න ක්‍රමයේවා. වාටාරි ඉදීම මේක වෙලා තියෙනවා. ඔව් පටි ඉති උනේ ඒකම උනේ මට. ඉතින් ඔයා දැන් මෙහෙම ඔයා මස් මාළු කනවද? නෑ නෑ මම සොසේජස් එකක්වත් කන්නේ නෑ. ඒක සතරින් පුළුවන් හොඳයි. මොකද මේ ඔය මස් මාළු කෑවහම ගඳ තමයි ඇඟ. දැන් මස් කන මිනිහා ළඟ ගඳයි ඇත්තම කියනවා. එයාගේ දාඩිය ගඳයි, එයාගේ මුත්‍රා ඒ ගඳයි. ඇඟ අර පිරිසිදුව තියාගන්න එළවලු නිර්මාංශික ආහාර උදව් වෙනවා.